රාජකාරී නිමකර නිවස බලා ත්‍රිරෝදරතයකින් ගමන් කරමින් සිටි කාන්තාවකගේ ස්වර්ණාභරණ සහ මුදල් සහිත අත්බෑගය නොදැනුවත්වම ත්‍රිරෝදරතයෙන් බිමට වැටී තිබෙනවා. අත්බෑගය නැති වී ඇති බව ඇය දැනගත් අතර එම කාන්තාව මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා. ඒ අතරතුර මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට මෙම අත්බෑගය හමු වී තිබෙනවා. එහි කොලයක සටහන්ව තිබූ ලිපිනයට අනුව මෙම කාන්තාව සොයා තරුණයින් දෙදෙනා අදාළ නිවස වෙත ගියද ඇය එහි පදිංචිව නැති බව තහවුරු වීමෙන් පසුව බෑගේ තවදුරටත් පරීක්ෂා කිරීමේදී ඔවුන්ට දුරකථන අංකයක් හමු වී තිබෙනවා. ඊට ඇමතුමක් ලබාගත් අවස්ථාවේ අදාළ කාන්තාව මුල්ලේරියාව පොලිස් ස්ථානයේ සිටින බව සඳහන් කර ඇති අතර කඩුවෙල කොතලාවල පදිංචි පියුම් තේජාන් සහ ක්‍රිවින්ත රිද්මාල් යන මෙම තරුණීන් දෙදෙනා මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ අත්බෑගය එහි තිබූ සියලු භාණ්ඩද සමග බහර දී තිබෙනවා. තරුණීන් දෙදෙනාගේ මෙම ක්‍රියාව පොලිසියේ ඇගයීමට ලක් වුණා. ඉන්න අපි වැපාරට ගියා බයිකේ ෆොටෝ එකක් ගන්න. වැපාරෙදී ඉඳගෙන බංකුවට තිබ්බ ගෑනුමගේ හැන්බෑග් එක. ඊටසේ මම යාළුව දැකලා මට පෙන්නු ඊටසේ ඒක අරගෙන ඇරියට පස්සේ ඒ තිබ්බ රත්තරන් බඩු බයිකේකුයි බැංකු කාඩ් එකයි අයිඩෙන්ටිටියි. ඊටසේ FB එකේ පෝස්ට් එකක් දැම්ම බෑග් එකක් නැතිලා තියෙනවා. හොයා අයිතිකාරින් ඉන්නා නම් කියන්න කියලා. ඊට පස්සේ කෝල් ලා මෙන්න පැක් එක දිරනවා. ඊට පස්සේ මේ අයිඩෙන්ටි ඇඩ්‍රස් එක තිබ්බ ඇඩ්‍රස් එකට ගියා. ඔය මෙහෙ 11:10. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකේ දාලා වෙන ගේකට ගිහිල්ලා අවුරුදු දෙකක් ඉතර එනවා. දැන් මේ ආලපාලින් ඇන්ටි නම්බර් එක කන්ටැක් කරගෙන කෝල් කරා මෙයාලා ඇවිල්ලා ඉන්නේ කිව්වා අංගොඩ පොලිසිය ඇන්ටික් දාන්න. ඊපස්සේ හෙන් මෙහෙල කෝල් කරා මේක කිව්වා අංගොඩ පොලිසිය එන්නේ කියලා බඩු ටිකක් අරගෙන. ඊපස්සේ ආයාලෝ අය කොළ බීදන් ගෙදරට ගිහිල්ලා අංගොඩ පොලිසිය රාවා.